වෛද්‍ය නවන සෞඛ්‍ය වෘත්තීය සමිතිය 72ක් අද පෙරවරු 6:30ට යලිත් වර්ජන ක්‍රියාමාර්ගයක් ආරම්භ කළා. ඒ වෛද්‍යවරුන්ට ලබා දුන් රුපියල් 35,000ක DAT දීමනාව තමන්ටද ලබා දෙන ලෙස ඉල්ලමිනොයි. අද දවසේ මේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට වෘත්තීය සමිති 72ක් ඒකාබද්ධ වෙලා තියෙනවා. සමස්ත කාර්ය මණ්ඩලයේ සියලු සේවාවන් මේ ක්‍රියාමාර්ගය සඳහා ඒකාබද්ධව අවතීර්ණ වෙලා තිබෙනවා. ඉතින් මේක බරපතල අසාධාරණයක් අපි ජනාධිපතිවරයාට කියන්නේ. මේක අනවශ්‍ය අර්බුදයක් විදිහට වර්ධනය වෙන්නට දෙන්නට එපා. මේ අද 6:00ට ආරම්භ කරන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අපේ ජයග්‍රහණය ලබා ගැනීමෙන් මෙපිටක නවත්තන්නේ නැහැයි කියන කාරණය මම මේ අවස්ථාවේදී මතක් කරනවා. මෙම වෘත්ති අරගලය නිසා ජනතාව යම් අපහසුතාවයකට පත් වෙනවා නම් ඒකේ වගකීමත් යම් ප්‍රමාණයකින් ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලය වගේම රජයේ වෛද්‍ය නිලධාරී සංගමයටත් බාර ගන්න සිද්ධ වෙනවා. ඒ අනුව රෝගී සත්කාර සේවා සඳහා අදත් යුත හමුදාව කැඳවා තිබුණා. කෙසේ වෙතත් සමස්ත ලංකා හෙද සංගමය අද දිනේ මෙම වර්ජන ක්‍රියාමාර්ගයට සහය ලබා දෙන්නේ නැති බවයි ප්‍රකාශ කර ඇත්තේ. පවතින සෞඛ්‍ය අර්බුදය සම්බන්ධයෙන් මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් දැනුවත් කිරීමටද සමස්ත ලංකා හෙද සංගමයේ නියෝජිතයින් ඊයේ මල්වතු මහා විහාරයට ගොස් තිබුණා. එතුමා ආගිය අතක් නෑ. මුලදී කියනවා ස්ට්‍රයික් කරන්න කියලා. දවස් 3ක් විතර කරනවා කියලා මම සභාපති නෙවෙයි කියලා. ඊට පස්සේ කියනවා මම දන්නේ නෑ කියලා. හැබැයි දැන් අපි ජනාධිපතිවරයාට ලියුමක් ලිව්වොත් අපේ සමින්හංශ උත්තර එවන්නේ එතුමා. ඔබ විසින් මේ ලිපිය ජනාධිපතිට බාර දුන්නයි. හැබැයි මේක දන්නේ අපි 14 වෙනිදාට මේ රටේ සියලුම හෙද නිලධාරීන් එකතු කරගත්ත දෙවන්ත වර්ජනයක් සමගින් කොළඹ අතිවිශාල දහස් ගණනක් මිනිස්සු හෙද නිලධාරීන් එකතු කරගන්න උද්ඝෝෂණ රැල්ලක් දාලා තියෙනවා. විසඳුමක් නැති වර්ජන ක්‍රියාමාර්ගයන් නිසා අහිංසක රෝගීන් වෙනද වගේම අදත් පත් වූයේ දැඩි අපහසුතාවයකටයි. අතපය රිදෙන වාඩි වෙන්නත් විදියක් නෑ. තන් කියන ස්ට්‍රේක් නුළු බැද දෙන්නේ නැත් නෑලු මුකුත් නෑලු යන්න කිව්වා. ස්ට්‍රේක් එක දන්නේ අපිට කොහමද දන්නේ කො බේද දෙන්න ඕන යන්න කියලා කිව්වොත් කොයි යන්නේ අපි? දුප්පත් අපි තමයි කොහෙන් ගියත් වැටෙන්නේ. ඔව් ඉතින් යනවා ඉතින්. ඊයරා ඉතින් අපි කැමත් නෑ වතුරත් නැතුව ඇවිල්ලා මෙච්චර වෙලා ඉඳලා දැන් කියනවා ඉතින් යන්න කියලා. මොනා කරන්නද ඉතින් ගෙදර යන්න තමයි හදන්නේ. ඉතින් දුප්පත් අපි ඉන්න තමයි බස් වලට ත්‍රිවිල් වලට වියදම් කරගෙන ඇවිල්ලා ඇරිලා යනවා. රජේ අමු පට්ටවල් බොරු වැඩ කරන්නේ මේ. ආවෙගෙන් දානවන වැඩේ කරන්න පුළුවන් වෙන්න ඕනේනේ. සෞඛ්‍ය සේවයේ වැඩේ කරන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම නෙවෙයි තමන්ගේ විලිවහ ගන්න බොරුවට ගෙනල්ලා දාගෙන මේ ආවෙගෙන් හරි ආවෙගෙන් දාලා අපි වැඩේ කරනවා කියලා. අනේ ඉතින් අපිට බෙහෙත් ටික තමයි පුතා ඕන. මිනිස්සු දුක් ඉඳලා පොලිමේ ඉඳලා ඉඳලා බෙහෙත් ගන්න එනවා. ඔය ඉඳලා යනවා ඉතින් මොනව කරන්නේද? ඉතින් අපි දුකේ තමයි ඉතින් කියන්න තියෙන එච්ච තමයි මොනව කියන්නේ අපිට සල්ලි තියෙනවා 500 ගන්න. අම්මා heart attack ඇදලා මේ එකන් ආවේ. දැන් ඉස්පිරිතාලේ බෙහෙත් උද්දාන ස්ට්‍රේක් එකට දැන් ඉස්පිරිතාලේ එන්නත් හරි අපහසුතාවෙන් ආවේ අපි. පාර්ලිමේන්තුවේ ඉන්න 225 මෙලවන්න අපි එකතු වෙන්න ඕනේ. කාලකන්ණි 70 හින්දා තමයි මේ රට විනාශම කරලා දාපු හින්දා තමයි මේ අපිට මේ දුක් විඳින්න වෙලා තියෙන්නේ. රටේ ලෝකෙ සිදුවෙන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.